වනිදු හසරංග T20 වල මොන තරම් දක්ෂෙක් වුණත් එක් දින තරගවලදී වනිදු පන්දු යවන්නෙක් විදිහට හිටපු තරම් දක්ෂතාව පෙන්වන්න නැහැ කියන කතාව පහුගිය කාලේ අපිට අහන්න ලැබුණා. වනිදුගේ වාර්තා බලද්දී කියන කතාව තරමක් ඇත්ත. තරඟ 39කදී කඩුල්ලකට ලකුණු 41ක සාමාන්‍යයක් එක්ක කඩුලු 39ක් දවා ගැනීම වනිදුට තරම් වෙන්නේ නැහැ කියලා තමයි හිතෙන්නේ. මොකද වනිදු ගැන අපේ ක්‍රිකට් ලොකුවට බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. කොහොම හරි වනිදු කණ්ඩායමේ කරන රාජකාරිය කරන්න තව නවකෙක් බිහි වෙමින් ඉන්නවා කියන පුවත නම් අපේ ක්‍රිකට් වලට හොඳ පුවතක්. මේ ක්‍රීඩකයා තමයි දුෂාන් හේමන්ත. දුෂාන් කියන්නේත් වනිදු වගේම පාදක පන්දු යවන්නෙක්. ඒ වගේම වේගින් පන්දුවට පහර දෙන්න පුළුවන් මැදපෙළ ප්‍රතිකරුවෙක් විදිහටත් දක්ෂ පන්දු රකින්නෙක් විදිහටත් මේ නවකයා දේශීය පිටියේ ප්‍රසිද්ධයි. මේ දක්ෂතා නිසා අයර්ලන්ත කණ්ඩායමේ ටෙස්ට් සංචිතයට එකතු වෙන්න අවස්ථාව ලැබුණත් හේමන්තට ටෙස්ට් තරඟ වලට සෙල්ලම් කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. කොහොම වුණත් ඉදිරියේ තියෙන තරඟාවලි වල එක් දින කණ්ඩායමේ තැනක් මේ නවකයාට ලැබෙයි කියලා තමයි ආරංචි වෙන්නේ. එංගලන්ත ලයන් කණ්ඩායමට එරෙහිව තරඟ තුනකදී කඩුල්ලකට ලකුණු 11ක සාමාන්‍යයක් එක්ක කඩුලු 11ක් බිඳ දාන හේමන්ත තමන්ගේ ක්‍රිකට් ආරම්භය ගැන මතක් කරන්නේ අපූරු සිද්ධියක් එක්ක. මම කලින් පිටදඟ පන්දු යවන්නෙක්, මගේ තාත්තට ඕන වුණා මම පාදඟ පන්දු යවන්නෙක් කරන්න. එතෙන්දී කඩුල් ලබා ගන්න තියෙන අවස්ථාව වැඩි කියලා තමයි එහෙම කළේ. දුෂාන් හේමන්ත කියන්නේ ක්‍රිකට් වලට විතරක් දක්ෂයෙක් නෙවෙයි, කනිෂ්ඨ ආසියානු කුසලන් තරගාවලියේ මීටර 1500 දුවලා තුන්වෙනි ස්ථානයේ දිනා ගන්නත් මේ අපූරු ක්‍රීඩකයා සමත් වෙලා තියෙනවා. මේ විදිහට තුන් ඉරියව්වටත් වඩා වැඩ පෙන්නන දුෂාන්ත කියන්නේ තමන් දැන් ශ්‍රී ලංකා කණ්ඩායමට එන මාර්ගයේ ගොඩක් දුර ඇවිත් තියෙනවා කියලා. මගේ ක්‍රිකට් ජීවිතය බලද්දී මුල් කාලේ ඒ තරම් හොඳ නැහැ. ඊට පස්සේ BRC කණ්ඩායමට එකතු වුණාට පස්සේ මගේ ක්‍රිකට් ජීවිතය වෙනස් වුණා. ඒ දක්ෂතාවයක මට පුළුවන් වුණා LPL තරගාවලියේ දඹුල්ල කණ්ඩායමට සෙල්ලම් කරන්න. එතෙන්දී නායක දසුන් වගේම පුහුණුකරු හිටපු මිකි ආතර්ගින් වගේම කණ්ඩායමේ හිටපු දෙස් විදෙස් ප්‍රවීණයන්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා. ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ පුහුණුකරු අවිෂ්ක ගුණවර්ධන කියන්නේ දුෂාන්ට ජාතික කණ්ඩායමේ ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. මම හිතන්නේ දුෂාන් දැන් ජාතික කණ්ඩායමට එකතු වෙන්න සූදානම්. එංගලන්ත ලයන් කණ්ඩායමේ තරගාවලියේ එයා හොඳටම කළා. මම හිතන්නේ තරඟ රටා තුනටම දුෂාන් වගේ ක්‍රීඩකේ ගොඩක් වැදගත්. ඔහොම තමයි දුෂාන් අදහස් දක්වලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුද්දී සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙන් ඔබට සුබ දවසක්.